වෙද එකක තියනවනම් කන්ඩිෂන් එක අපිට යන්න පුළුවන් නෝමල් ලෙවල් එක රෝඩ් කන්ඩිෂන් එක යන්න මේක එකෝ ලෙවල් එක යන්න පුළුවන් රයිට් සීට්ස් වලට මං ආව මට ඇදීලා තියෙන ෆැසිලිටීස් ටික කියන්න මට මසාජින් සීට් තියනවාද ඔව් අය මේකේ මසාජින් සීට්ස් තියෙනවා ඒ වගේම අපිට මසාජින් ෆන්ක්ෂන් සිලෙක්ට් කරන්නත් පුළුවන් හා ඒ කියන්නේ අපිට ෂෝල්ඩර් මසාජ්ද ලම්බ මසාජ්ද ඒ වගේ ෆීචර්ස් කීපයක්ම සිලෙක්ට් කරන්න පුළුවන් ඩ්‍රයිවර් ඩ්‍රයිව් කරන වෙලේ එයාට ඒ ෆැසිලිටි එක ගන්න පුළුවන් කමක් තියෙනවද පුළුවන් අය රයිට් අපිට පැසෙන්ජර් විතරනේ ඩ්‍රයිවර්ටත් ඒ තියෙනවා ඔව් වාහනේ සිලෙක්ට් කරොත් එහෙම දැන් අපි දැන් මට සපෝට් එක දීලා තියෙනවා ඔයා thank you very much ඇඟ පොඩ්ඩක් රිදි දී තිබ්බේ කොහමද ඒ ෆීලින් එක ඇත්තට ඉතින් මදුරංගලට ඕකට වෙලා අහම් වාඩි වෙලා ඉන්න ඕනේ ඉතින් ඒක පින් කරන්නත් ඕනේ thank you දැන් මම මේ මසාජ් එක ගන්නවා පොඩ්ඩක් හරි යා එතකොටයි ඔය පැහැදිලි කරන් මම මේ ෆීල් එකේ ඉන්නවා ඕකේ එතකොටයි මේක ඔටෝ දාන්න පුළුවන් ඒ කියන්නේ දැන් ගොඩක් වාහන වලදී අපි මේ ගිහිල්ලා මසාජ් දාගන්න ඕනේ එතන මේක ඔටෝ කියලා ෆීචර් එකක් දීලා තියෙනවා එතකොට වාහනේ ඩිටෙක් කරොත් එහෙම අපි දැන් ගොඩක් අමාරු ඒ කියන්නේ ජිම් එකට ගිහිල්ලා ඇවිල්ලා වගේන අපේ බොඩි ටෙම්පරේචර් එක වැඩි නම් එහෙම මෙයා ඔටෝම මසාජ් එකක් දීලා ඊට පස්සේ නැත්නම් සීට් කූලින් ඔන් කරලා ඒ වගේ කරන්න පුළුවන් ගුඩ් ආහා ඒ එකම මේ මම මේ සීට්ස් ගැනම කතා කරද්දී මම කැමති කතා කරගන්න මේ සීට් එකේ තවත් විශේෂ දේවල් තියෙනවා මේ ලෙදර් එක ගැන චුට්ටක් මට කියන්න අයිය මේක සෙමි ඇන්ලීන් ලෙදර් එකක් ලෝකේ තියෙන ෆයිනස්ම ලෙදර් වර්ග වලින් එකක් ඒ වගේම තමයි මේක ලෝකේ තියෙන ස්මූත්ම ලෙදර් එකක් දැන් අපි ලෙදර් කිව්වහම රෆ් ෆීලිං යන අපිට දැනෙන්නේ මේක එහෙම නෙමෙයි පුළුන් ගොඩ ගිඳ ගත්තා වගේ තමයි ඇත්තම දැනෙන්නේ ඔව් එච්චර දේ කියද්දි ඉතින් මම අහන්නේ සතා මොකද්ද කියලා ලෙදර් ඕකේ ඒ ලෙදේකෙම තමයි ස්ටියරින් කව එකත් ඒ විදිහටම එන්නේ ක්වික්ලි මම යනවා ටග් ගාලා ඔයගලන්ට පැහැදිලි කරලා මෙතන තියෙන දේවල් දෙන්නම් කප් හෝල්ඩර්ස් දෙකක් මෙතන හම්බ වෙලා තියෙනවා ඊට අමතරව බලන්න අපි දන්නවනේ සාමාන්‍යයෙන් හෑන්ඩ් බ්‍රේක් කියන එක හෑන්ඩ් බ්‍රේක් ෆැසිලිටි එක දැන් ඇත්තටම නෑ සමහර වාහන වල කකුලට ඇවිල්ලා තියෙනවා සමහර වාහන වලට පාකින් දැම්මක මම ඒක විවර ඒ විදිහට යනවා මෙතන තියෙන්නේ මෙන්න පාකින් බටන් එකක් තියෙනවා එකෙන් හෑන්ඩ් බ්‍රේක් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට බොක්ස් එකක් මෙතන එනවා මෙහෙම අපි ඇරලා ඔයගලන්ට පෙන්නන්න මෙතෙන්දී අපිට තියෙනවා කාරණා කීපයක් සිම් එක මෙතන දාන්න තියෙනවනේ ඔව් අය මේක අපිට සිම් කාඩ් එකක් දාලා ඉන්ටර්නෙට් යන්න ඒ වගේම කෝල්ස් ගන්න ඕනම දෙයක් කරන්න පුළුවන් හරි ඊට පස්සේ HDMI කේබල් එකක් අපිට දාන්න පුළුවන් ඒ වගේම USB out එකක් අපිට දීලා තියෙනවා ඒ එකම මේ බොක්ස් එකත් චුට්ටක් අපි මේකයි රිෆ්‍රිජරේටර් එක කූල් බොක්ස් එක නෙවෙයි මේක ඒ කියන්නේ කූල් බොක්ස් එකදී වෙන්නේ සාමාන්‍ය අපි සීතල දෙයක් දැම්මොත් ඒකේ සීතල රඳා පවත්ත ගන්නකනේ මේක පුළුවන් අපිට සීතල දෙයක් නෙමෙයි සාමාන්‍ය ෆ්‍රිජ් එකක් වගේම නෝමල් දෙයක් උනත් කූල් කරගන්න ඕකේ ඉතින් දැන් මං කිව්වේ මේ වාහනේ ගැන බලන්න බලලා ඉවරලා නැත්නම් මොනවද කියන දේ Facebook එකට කමෙන්ට් එකක් විදියට දාන්න කියන දේ මම පැහැදිලි කරා. right ඊළඟ දේ තමයි මේ වාහනේ VIP vehicle එකක්. ඒ නිසා අපි කතා කරේ ඩ්‍රයිවර් ඒ වගේම ඩ්‍රයිවර් එක්ක එහා පැත්තේ ඉන්න පැසෙන්ජර්ට තියෙන ෆැසිලිටීස් මොනවද කියන දේ. හැබැයි රියර් පැසෙන්ජර්ට මීටත් වඩා මේකේ ෆැසිලිටීස් ගොඩක් අපිට ඇවිල්ලා තියෙනවා. එන්ටර්ටේන්මන්ට් ෆැසිලිටීස් එක්ක අපිට කතා කරන්න පුළුවන්. මට කියලා දෙන්න ඒ දේවල් ටිකක් තියෙන ඔප්ෂන්ස් ටික මේකයි රිය අපිට එනවා 10 ඉන්ච් ඩිස්ප්ලේස් දෙකක් මේ ඩිස්ප්ලේ දෙක ෆුල් ටච් ස්ක්‍රීන්ස් දෙක අපිට පුළුවන් මේකෙන් ක්ලයිමේට් කන්ට්‍රෝල් කරන්න නැත්නම් පිටිපස්සෙන් ඉඳන් දැන් හිතන්න අපි ඩ්‍රයිවර් කෙනෙක් ලව්වා අපි කොහේ හරි ගමනක් යනවා කියලා අපිට පුළුවන් පිටිපස්සේ මැප් ඒ ඩිස්ප්ලේ එකේ වැටෙන මැප් එකේ මේ තැනට යන්න කියලා දෙන්න ඕයි ඔයාට ඒක ඉස්සරහින් නේද ඒක පිටිපස්සෙන්ම දොන් කරන්න වෙන්නේ ඔව් අය හරි ඔකේ හැබැයි ඔයා මේ මෙහෙමයි ඔයාට ස්කූල් දාගෙන මට හීට් එක දාන්න දැම්ම එක පොඩ්ඩක් වැරදි ඈ ඒකට මම එකක වෙන්නේ මසාජින් මට දාලා රත් වෙන්න දාලා පොඩ්ඩක් පොඩ්ඩක් මදුරංග මොනවාරි කිව්වද කොහෙද ඒකට එන්න මම බහිනවා මාව රත් වුණා පොඩ්ඩක් ඕකේ දැන් හෙඩ් අප් ඩිස්ප්ලේ එකේ තියෙන ෆැසිලිටීස් ටික තමයි මම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නේ යන්නේ අයෝධ්‍ය මට ඔයාවක ටච් කරන ගම මට පැහැදිලි කරලා දෙන්න රයිට් ඉන්ඩිවිජුවල් අපිට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් මගේ යුනිට් එක මේ ඔන් කරා එහා යුනිට් එක අපි ඔන් කරේ නැහැ ඔයත් එන්න ඔහොම අයෝධ්‍ය මේ පැත්තෙන් පෙන්වන්න පුළුවන් මීඩියා මම ගියාම මට රේඩියෝ
මේ හැමදේම තියෙන දේවල් බලන්න පුළුවන් ෆැසිලිටි එකක් දීලා තියෙනවා. කියන්න මේකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් ටික. මේකෙන් අය අපිට පුළුවන් මීඩියා කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ අපිටම කැමැතිම ඕනම දෙයක් ඉස්සරහට ඒ කියන්නේ ඉස්සරහා ඉන්න පැසෙන්ජර්ස්ලාට අපිට මේ ෆැසිලිටි සම්බු වෙලා තියෙනවා. ඔව් පිටිපස්සේ නම් වෙනම කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ අපිට සීට්ස්. ඒ කියන්නේ මේ පිටිපස් සීට්ස් දෙකත් වෙන්ටිලේටර් සීට්ස්. ඒ කියන්නේ හීටින් ඇන්ඩ් කූලින් දෙකම තියෙනවා. ඒ ෆන්ක්ෂන්ස් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි නැවිගේෂන්. අපිට මැප් එකෙන් කැමති තැනකට යන්න, ඒ වගේ ඒ කියන්නේ ඩ්‍රයිවර්ට කියන්න පුළුවන් අපිට මේ මේ තැනට යන්න එහෙම කියලා. හරි, ඕකේ. දැන් හරි, ඔය නැවිගේෂන් කිව්වට ලංකාවේ දැන් ප්‍රශ්නයක් තියෙනවනේ නැවිගේෂන් සිස්ටම් එක. ඕකේ. අපි දන්නවා Google Map එකෙන් දාගෙන එහෙම යන්න පුළුවන් ෆැසිලිටීස් තියෙනවා. නමුත් මේකේ ඇත්තටම හරියට අපි මේකේ නැවිගේෂන් යුරෝප් වල අපි පාවිච්චි කරනවා නම් අපිට යන්න තියෙන end එකට identify කරලා road condition මේ හැමදේම බලන්න පුළුවන්. මේකෙන් ඒ විදිහට මේ identify කරන දේවල් ටික මට කියන්න. මේකයි අපිට පුළුවන්, ඒ කියන්නේ මේකේ parallel hybrid system කියලා එකක් තියෙනවා. ඒකේ තියෙනවා PEO කියලා system එකක්. ඒකෙදි කරන්නේ අපි දැන් destination එකක් දුන්නාම යන තැන මුලින්ම වාහනේ මේ පාරේ තියෙන කඳු පල්ලම් ඒ වගේම කෙලින් තියෙන තැන් අපි දැන් කොළඹ ඉඳන් නුවරට යන වාහනේ එයා identify කරගන්නවා road condition එක. Road condition එක full identify කරගන්නවා. කඳු කොහෙද, පල්ලම් කොහෙද, කොච්චර දුරක් කඳ තියෙනවද ඒ ඔක්කොම identify කරලා full identify කරගන්නවා. ඊට පස්සේ අය දැන් අපි normal hybrid එකක නම් ඒ යන වෙලාව අනුව අපි accelerate කරන විදිහ අනුවනේ engine එකටද නැත්නම් motor එකටද යන්නේ කියලා. එතකොට දැන් එහෙම ඕනේ නැහැ. මෙයා වාහනේ ඔක්කොම දන්නවා. එතකොට එයා intelligently ම ඒ තැන්වලදී engine එකද නම් බැටරි එකද ට්‍රැෆික්ස් තියෙනවා නම් ඒ වෙලාවට ඉලෙක්ට්‍රික් පවර් වලින් යන්න, ඒ කියන්නේ ෆියුල් ඉකොනොමිය එක උඩින් වෙන විදිහට මෙයා යනවා. ඔයා කියන විදිහට අපේ සම්පූර්ණ ටුවර් එක එයා identify කරලා package කරලා එයා system කරලා ගාන හදලා බෙදලා සියලු දේ හදලා මොනිටර් එකට දෙනවා. ඔව්. Good. යන්න ඕනේ, යන්න කලින් වාහනෙන් දැනගන්න පුළුවන් විස්තර ටික. ඒ හැමදේම ඉන්ඩිවිජුවලි අපිට පැසෙන්ජර් කෙනෙක් විදියට පිටිපස්සෙ ඉන්න රිය පැසෙන්ජර් විදියට අපිට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ඩිවිජුවල් රිමෝට් කන්ට්‍රෝල්ස් අපිට හම්බ වෙනවා. ඒ එක්කම වයර්ලස් හෙඩ්ෆෝන්ස් දෙකක් අපිට හම්බ වෙනවා. ගොඩාක් වටින හෙඩ්ෆෝන්ස් දෙකක්, Range Rover's හෙඩ්ෆෝන්ස් දෙකක් අපිට හම්බ වෙනවා වයර්ලස්. මේකත් ලොකු ගාණක් වෙනවා. ඉතින් ඒ නිසා අපිට කිසිම දෙන්නට දෙපැත්ත ඉඳන් කාටවත් කරදරයක් වෙන්නේ නැතුව යූස් කරන්න පුළුවන් ෆැසිලිටි එක ඒ විදිහට දීලා තිනවා. අපි මෙන්න එක්සිකියුටිව්ස්ලට ආස කරන ඕන කරන දේ කප් හෝල්ඩර්ස් අපිට මේ විදිහට තියෙනවා. ඒ වගේම අපේ තියෙන දේ මොබයිල් ෆෝන් එක මොන හරි ස්ටෝ කරගන්න මේ විදිහට මෙතන පුළුවන්. ඔන්න ඔය දේවල් ටික තමයි තියෙන්නේ. අපිට එන්ජින් එකත් පෙන්වන්න ඕනේ. විශේෂම ස්පීකර්ස් කොච්චරද? ස්පීකර්ස් 23ක් තියෙනවා. ඒ සබ් වූෆර්ස් දෙකක් තියෙනවා. එයාබෑග්ස් 10ක් තියෙනවා. එයාබෑග්ස් 10යි. ඔහොම ගිහලා එහා පැත්තෙන් එහෙනම් ඕපන් කරන්න. ඒ අතරේ මම ප්‍රශ්න කීපයකට අපේ යන්න සූදානම් වෙනවා. නුවන්, අපි බැටරි එකක් ඔයා ගෙනලා තිනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මොනවද ඔය ගෙනලා තිනේ බැටරි එක කියන්නේ? සමහර මෙතන තියෙන්නේ මේ හයිබ්‍රිඩ් වාහන වල බැටරි. ඔව්. දැන් බැටරි ගැන අපි කතා කරන නිතර කතා කරන නිසා මේ බැටරි අඳුරා ගන්නත් අවශ්‍යනේ. අඳුරා ගන්න අවශ්‍ය නිසා මම මේ හයිබ්‍රිඩ් වාහන වල පාවිච්චි කරන බැටරි කීපයක් ගෙනත් තියෙනවා. මෙතන ඇත්තටම තියෙනවා මේ බැටරි වර්ග කීපයක්. හැඩ කීපයක් තියෙනවා. ඔව්. දැන් මම ඉස්සෙල්ලම කියන්නම් හයිබ්‍රිඩ් වාහන වල ප්‍රධාන ලෙස බැටරි වර්ග දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි ලංකාවේ භාවිතය අනුව එකක් තමයි නිකල් මෙටල් හයිඩ්‍රේට් කියන මාදිලිය සහ ලිතියම් අයන් කියන මාදිලිය. ගොඩක් වෙලාවට ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වාහන සහ දැන් මේ තියෙන වාහනේ වුණත් සහ ඉලෙක්ට්‍රික් වාහන වල පාවිච්චි කරන ලිතියම් අයන් කියන මාදිලිය. නමුත් හයිබ්‍රිඩ් වාහන වල ගොඩක් වෙලා බහුලව පාවිච්චි කරන නිකල් මෙටල් හයිඩ්‍රේට් කියන මාදිලිය උෂ්ණත්වය යම් අවශ්‍යතා හේතු වෙන. එතනදී නිෂ්පාදනයට වැදගත් වෙනවා. මේ බැටරි ගත්තම එකක් මේ දැන් මේක බටයක් වගේ තියෙන නේද? මේ ටයිප් එක අපි කියනවා සිලින්ඩ්‍රිකල් ටයිප් කියලා. මේ ටයිප් එක කියනවා ප්‍රිස්මැටික් ටයිප් කියලා. මේ දෙකම නිකල් මෙටල් හයිඩ්‍රේට් මාදිලි. තවත් එකක් තියෙනවා පර්ස් එකක් වගේ. මේක අපි කියනවා පෞච් ටයිප් කියලා. එතකොට මේ බැටරි ගොඩක් කරලා ලිතියම් අයන්. මේක කියන්නේ සෙල් එකක් විදියට. කියන්නේ එක 3.6 වෝල්ටේජ් එකක්. මේ හැමතිස්සෙම බැටරිය ඇදලා තියෙන්නේ මේ 3.6 කොටස. කියන්නේ බැටරිය කැලිවර්ට කොටස් වලට ගැලවුවොත් අපිට ගලවන්න පුළුවන් අවසානම කොටස තමයි මේ සෙල් එක. මේක කියන්නේ ලිතියම් අයන් වල. හැබැයි නිකල් මෙටල් හයිඩ්‍රේට් හයිබ්‍රිඩ් වාහන ගත්තාම හැමතිස්සෙම මේ මොඩියුල් එකක්
සෙල්ස් කීපයක් එකට එකතු වෙච්ච මොඩියුල් එකක් තමයි අපිට දකින්න පුළුවන්. ඔව්. දැන් මම මේ බැටරි ගෙනාවේ අර ඉස්සෙල්ලා ආපු ප්‍රශ්නෙකත් එක්ක මම කතා කරන්න. සෙල්ස් මාරු කරන්න පුළුවන් දෙකක්. ඔව්. වාහනයක ගත්තහම බැටරිය කාලේ ඉක්ුත් වුණා වියකී වුණාට පස්සේ නැත්නම් වියකී කියන යනකොට සෙල්ස් මාරු කරන්න පුළුවන්ද? ඉතින් මේ ප්‍රශ්නේ ගොඩක් දෙනාට තියෙනවා. ඇත්තටම බැටරියක සෙල්ස් මාරු කරන්න පුළුවන්. සෙල්ස් කියන්නේ අපි කියන්නේ මොඩියුල් එකක් මාරු කරන්න පුළුවන්. හැබැයි එතන ලොකු ගැටලුවක් තියෙනවා. ගැටලුව කියලා කියන්නේ මෙහෙමයි. බැටරියක් හැදිලා තියෙන්නේ මොඩියුල් කීපයකින්. දැන් මම මෙතන උදාහරණයක් විදිහට මොඩියුල් 3ක් තියෙනවා. ඕකේ. එතකොට සාමාන්‍යයෙන් බැටරියක මොඩියුල් 20ක් 28ක් ඒ වගේ මේ වගේ සබ් මොඩියුල් 28ක් 30ක් එකිනෙකට සීරීස් නැත්නම් ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. හරි. හැබැයි මේවා ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙනකොට බැටරිය චාර්ජ් වීම සහ ඩිස්චාර්ජ් වීමේදී සෑම විටම පරිගණක පාලන පද්ධතිය මේ බැටරිය වල කැපැසිටි එක 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 බැටරි කැපැසිටි එක කැල්කියුලේට් කරලා මධ්‍ය නගේ තමයි ගන්නෙ. අහහ. එතකොට මේ බැටරි හැම එකක්ම සමානව වියකින්නේ නැහැ. හරි. ඒතර එක එක අවස්ථාවලදී ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්. ධාරිතාවන් වෙනස් වෙන්න පුළුවන්. එතනදී මධ්‍ය නගේ ගණනය කරන නිසා බැටරියක් අපි අලුතෙන් හදනකොට සෙල් එකක් දානකොට අලුත් බැටරි සෙල් එකක් දැම්මොත් අපිට මොඩියුල් 28ක් තියෙනවා කියලා. ඔව්. 28 එකෙන් අපි දානවා එක බැටරි සෙල් එකක් විතරක් නරක් වෙලා තියෙනක අලුත් එකක්. එතකොට අර 28 එකේ තියෙන ආයු කාලය 27ක තියෙන ආයු කාලයයි අලුත් බැටරි සෙල් එකේ තියෙන ආයු කාලය ගත්තොත් දෙකක්. කියන්නේ අලුත් එක කැපැසිටි එක වැඩි. එතෙන්දී මධ්‍ය නැගේ ගත්තොත් එහෙම අපි අලුත් බැටරි සෙල් එකක් දැම්ල වැඩක් නැහැ. ඔව්. හේතුව ඒ බැටරි සෙල් එක අරිට වඩා ඉක්මනට නරක් වෙන්න පුළුවන්. එහෙනම් අපි අලුතින් යෙදිය යුත්තේ අර බැටරි මොඩියුල් 27ටම ගැලපෙන ඒ සමාන ධාරිතාවයේ තියෙන බැටරියක්. එහෙනම් මේකට අලුත් බැටරියද දාන්න ඕන රීකන්ඩිෂන් බැටරියද? රීකන්ඩිෂන් එකක් තමයි දාන්නේ. හැබැයි එතෙන්දී බැටරි අලුත් ඇරියාවේදී කොච්චර කොහොම කිව්වත් අපිට දීර්ඝ කාලයක ධාවන තත්ත්වයක් බලාපොරොත්තු වීම නොහැකි. ඒ කියන්නේ අපි තුමු නිෂ්පාදකයා කියන අලුත් බැටරියක ආයු කාලය අවුරුදු 5යි කියලා. නමුත් අපි සාමාන්‍ය බැටරියක් හදන්න යන්නේ කිලෝමීටර් ලක්ෂයක් එකමාරක් දිවුවට පස්සේ. එහෙනම් අවුරුදු 3ක 4ක 3ක විතර ධාවනයකින් පස්සේ. ඒ වගේ එකකදී අලු රිපෙයාර් එකේදී යන අවස්ථාවවලදී ඒක කොස්ට් එකක් වෙනස් වෙන්න පුළුවන්, වැය වෙන්න පුළුවන්. එතෙන්දී අර ආයු කාලයේ දිගටම රඳාපවතින්නේ නැහැ. ඉතින් වෙන්නේ අනවශ්‍ය වියදමක් වෙන්න පුළුවන්. ඒක හොඳම දේ තමයි වාහනේ ප්‍රශ්නයක් තියෙනවා නම් අලුත් බැටරියක් දාන්න පුළුවන්කම තමයි ප්‍රධානතම වාසිදායක තත්ත්වය. මොකද සාමාන්‍ය වෙළඳපොළ රීකන්ඩිෂන් බැටරි සෙල් එක රුපියල් 6000ක් විතර වෙනවා. එතකොට 6000ව බැටරි සෙල්ස් ගාණෙන් වැඩි කරාම ලොකු මුදලක් වැය වෙන්න පුළුවන්. හොඳම දේ තමයි බැටරිය කලුතෙන් දාන්න යෝජනා කරන එක. ඊළඟ එක බැටරි කාලය අවසානයේ භාවිතයේදී මොකද කරන්නේ? අපි තුම බැටරියක් දැම්ම කියලා. පාවිච්චි කරපු බැටරියට මොකද අපි කරන්නේ? දැන් ලොකු අර්බුදයක තියෙනවා. ඒක එකක් තමයි අවුලක් කරගන්න එපා. අවුලක් වෙනවා අපිට. මොකද හේතුව දැන් අපි මේ ශාස්ත්‍රයේ ඉන්න අය විදිහට පරිසරයේ අපි අලුත් ඇරියාවක් කරන කාර්මික ඝාතුන් දන්න විදිහට බැටරි ගොඩ ගණන් මේ කඳු ගණන් ගොඩ ගහලා තියෙනවා. එතනදී මේ බැටරි වලට කිසිම පදනමක් නැහැ. ඒ කියන්නේ මේක අපිට එළියට විසික් කරන්නත් බෑ. ඒතකොට අවසානයේ වෙන්නේ බැටරිය ලොකු මිලක් වෙන නිසා බැටරිය දාන පාරිභෝගිකය කරන්නේ මේක ලොකු මිලක් හින්දා අරන් යන එක. හරි. ඒක ඇත්ත. හරි අපි එන්ජින් එකට යනවා. ඇත්තටම Facebook එකේ කෙනෙක් ප්‍රශ්නෙකුත් අහලා තිබ්බා. P400E කියන්නේ මොකද්ද කියන දේ අහලා තිබ්බා. මේ කතාව යනකොට මොකද්ද කියන දේ ඔයාටත් පැහැදිලි වෙයි. මේ තියෙන්නේ අද අපි එහෙමනම් කතා කරන Range Rover Sport Model එකේ වාහනේ තියෙන එන්ජින් එක තමයි. 2 liter engine එකක් එක්ක තමයි මේ වාහනේ එන්නේ. හැබැයි මේ 2 liter engine එකෙන් තියෙන performance කොයි වගේද කියලා මම මේකේ Range Rover family එකේ තියෙන අනිත් engine එක compare කරලා පැහැදිලි කරද්දී ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. මට කියන්නේ මේකේ තියෙන දේවල් ටික අයෝධ්‍ය ඔයා දන්න සීමාවෙ. මේකේ අය තියෙන්නේ advanced ingenium engine එකක්. SI4 කියලා 2 liter engine එකක්. මේක ඉන්ජින් එකෙන් විතරක් හෝස් පවර් එකක් ජෙනරේට් කරනවා 300 හෝස් පවර්. ඒ වගේම මේකට තියෙනවා 85 වොට් කියන්නේ පොඩ් බැටරි එකක් තියෙනවා. ඒ කියන්නේ මෝටර් සිස්ටම් එකක් එක්ක. එතකොට මේ මෝටර් එකට පුළුවන් තව 105 හෝස් පවර් එකක් ලබා දෙන්න. එතකොට මේක කම්බයින් අවුට්පුට් එක තියෙනවා 400 horsepowers. 400 horsepower. එතකොට right. එතකොට ඊය 400 horsepower එක power එක 400 E කියලා. එතකොට අපි මේකෙදි mention කරන්නේ electric combine නිසා. ඔව්. Right. ඒක තමයි P400E කියන එකේ තේරුම. ඊළඟදී
මේක ෆුලි වෝටර්ප්‍රූෆ් වෙහිකල් එක. ඔව්යි මේක වේඩින් ඩෙප්ත් එක ඒ කියන්නේ රේන්ජ් රෝවර්ස් ලාගේ තමයි වේඩින් ඩෙප්ත් එක වැඩිම. වැඩිම. එතකොට මේක ඒ කියන්නේ මෙයාගේ බ්‍රදර් ලොකු බ්‍රදර් ලොකු රේන්ජ් රෝවර්කට වඩා මිලිමීටර් 50යි අඩු. මේකට මිලිමීටර් 850ක වේඩින් ඩෙප්ත් එකක් තියෙනවා. එතකොට ඒක ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩර්ඩ්ස් අනුව සාමාන්‍යයෙන් දැන්ට තියෙන වැඩිම වේඩින් ඩෙප්ත් එකක් තියෙන වෙහික.